ආයුබෝවන් සුබ දවසක් අද අපි බලමු හයිපර්වින්සිව් මැෂින් එක මගින් ෆේෂල් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ කොහොමද කියලා. එතකොට මේ හයිපර්වින්සිව් මැෂින් එක කියලා කියන්නේ අධිසංඛ්‍යාත විදුලි ධාරාවක් අධිසංඛ්‍යාත තරංග ධාරාවක් මගින් තමයි අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. අධිසංඛ්‍යාත තරංග ධාරාවක් කියන්නේ මේ තරංග මේ කරකැවීමෙන් තමයි එන්නේ. මං කිව්වොත් තප්පරයකට වට 50000ක වේගින් මේ තරංග කැරකෙනවා. දැන් එහෙම හිතුවම ඔයාලා හිතයි අපි හැමතෙම මේක ගොඩාක් හානි කරයි කියලා. කිසිම අවස්ථාවක එහෙම වෙන්නේ නැහැ. නියමිත කාල සීමාවට ඇල්ලුවට පස්සේ චර්මීය සෛලවලට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ සිද්ධ වෙන්නේ තරංග ධාරාව වායුව පිරවපු කැතෝඩයක් තුලින් තමයි මේ තරංග ගමන් කරන්නේ. මේ වායු අපිරු කැතෝඩය වායු වර්ග දෙකකින් එනවා. ඉතින් මේ ප්‍රතිකාරයේ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ සම ප්‍රබෝධමත් කළා සමේ තියෙන ආබාධ නැති කළා මං කව විශේෂයෙන්ම තෙල් සහිත සහ කුරුලය සහිත සමට අපි මේක පාවිච්චි කරනවා. එතකොට ඒවා නැති කරලා බැක්ටීරියා විනාශ කරලා නිරෝගිමත් සම බලාපොරොත්තු වෙන්න තමයි අපි හයිපර්වින්සි මැෂින් එක පාවිච්චි කරන්නේ. අපි බලමු මේ හයිපර්වින්සි මැෂින් එකට එන කැතෝඩ වර්ග මොනවද කියලා. එතකොට කැතෝඩ වර්ග සමහර මැෂින් වලට කැතෝඩ වර්ග පහක් වෙනවා. සමහර ඒවා කැතෝඩ වර්ග තියෙන්නේ තුනයි. සමහර ඒවාගේ තියෙනවා හතරක්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට මේ ඕනම කැතෝඩ වර්ගයක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. අපි හඳුනගනුමු මොනවද මේ කැතෝඩ වර්ග කියලා. ෆ්ලැට් එකක් තියෙනවා. ඒ කියන්නේ තනි කූරක් විදිහට මේක අපිට පුළුවන් ඉන්ඩිරෙක්ට් ඒ කියන්නේ අඛණ්ඩ නොවන තරංග භාවිතා කිරීමේදී මං කව කැතෝඩේ ක්ලයන්ට් ගේ අතට දෙනවා කියලා. එතකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක නෑ කියලා එක නොකර ඉන්න අවස්ථාවක් නෑ. අනිත් ඕනම කැතෝඩයක් අතට දීලා මේ ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්. ඊළඟට කර්ව් එකක් තියෙනවා. ඉතින් මේ කර්ව් හැඩේ ඒ කියන්නේ සමහර මූණේ සමහර ස්ථානවලදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක ස්පාකින් තුඩු සහිත තරංග දෙනකොට මේ කැතෝඩේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ස්පූන් හැඩේ හැන්දක් හැඩේ තියෙන කැතෝඩයක් තියෙනවා. මේ නහය අවට මේ ධාරවලට අල්ලන්න පහසුවෙන් ඒක ඒ කියන්නේ හැඩේ අනුව හැදිලා තියෙන්නේ ඒකයි. ඊළඟට තියෙනවා හත්තක් හැඩේට මෂ්රූම්. ඒකට අපි කියනවා මෂ්රූම් එක කියලා. මේ කැතෝඩය මූණ පුරාම එකපාර විශාල ප්‍රදේශයක් අල්ල ගන්න පුළුවන්. මූණ පුරාම අපි ඒ කියන්නේ ඩිරෙක්ට් විදිහට මේ තරංග භාවිතා කරනවා නම් මේ මෂ්රූම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලන්න කෝම් එකක් තියෙනවා 50ක් හැඩේ. මම මේක වෙන් කරලා තියෙන්නේ මේක අපි පාවිච්චි කරන්නේ ෆේෂල් එකකදී නෙමේ හෙයා ට්‍රීට්මන්ට් වලදී. ඒක නිසා තමයි වෙන් කරලා තියෙන්නේ. නමුත් හයිපර්වින්සි මැෂින් එකට මේ කැලී ටික එනවා. ඒකයි මම මේ විදිහට වෙන් කරලා හඳුන්වලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ තරංග ක්‍රම භාවිතා කරන ක්‍රම මොනවද කියලා. එකක් තමයි අඛණ්ඩ තරංග, අනිත් එක තමයි අඛණ්ඩ නොවන තරංග, අනිත් එක තමයි තුඩු සහිත තරංග. අඛණ්ඩ තරංග කියන්නේ ඩිරෙක්ට් වේව්ස්. මේ තරංග පාවිච්චි කරන්නේ කෙලින්ම මුහුණ මතට පතිත කරලා ට්‍රීට්මන්ට් එක කරනවා. අධිකව තෙල් සහිත සමකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අඛණ්ඩ නොවන තරංග. අඛණ්ඩ නොවන තරංග කියන්නේ මේ කැතෝඩයක් ක්ලයන්ට් ගේ අතට දීලා අපි ෆේෂල් එකේදී සම්බාහනයේදී සම්බාහනය කරනවා. එතකොට ක්ලයන්ට් ගේ අත හරහා තමයි ඒ ධාරාව මම ස්පර්ශ කරන තැනට විතරයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තුඩු සහිත තරංග ස්පාක් කරනවා. අපි ගොඩාක් වෙලාවට කුරුලෑ ට්‍රීට්මන්ට් එක කරනකොට කුරුලෑ වටේ තියෙන බැක්ටීරියා විනාශ කරන්න මේ තුඩු සහිත තරංග අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තරංග ක්‍රම තුනට තමයි අපි ට්‍රීට්මන්ට් කරන්නේ. ඊළඟට අපි බලමු හයිපර්වින්සි ප්‍රතිකාරයේදී මේ අන්ත්‍රය භාවිතා කිරීම සඳහා විශේෂයෙන් දැනගත යුතු කරුණු. එතකොට පළවෙනි එක තමයි කැතෝඩ වර්ග. දැන් අපි හඳුනගත්ත කැතෝඩ වර්ග තියෙන්නේ මොනවද කියලා. ඊළඟට ඔන් ඔෆ් ස්විච් එක. ඒක අපි හඳුන ගන්න ඕනේ කොහොමද පාවිච්චි කරන්න කියලා. ඊළඟට මේ කැතෝඩ කොහොමද අපි මැෂින් එකට සවි කරන්න කියලා. ඒ සවි කරන ස්ථානය හඳුන ගන්න ඕනේ. ඊළඟට විශේෂිතම දෙයක් තමයි කන්ට්‍රෝල් ස්විච් එක භාවිතා කරන විදිය. මෙතනදී විශේෂයෙන් මම කියන්න ඕනේ කන්ට්‍රෝල් ස්විච් එකේ අපි මීඩියම් එකට එහාට යන්නේ නැහැ.
ඒ මීඩියම් එක දක්වා තමයි අපි ස්විච් එක ක්‍රියාත්මක කරන්නේ. මේ මීඩියම් දක්වා ක්‍රියාත්මක කරනකොට ක්ලයන්ට් දැනෙන විදිහට ක්ලයන්ට් වේගයෙන් කියන්නේ මීඩියම් එකට කෙලින්ම යන්නේ නැහැ ස්විච් එක හිමින් කරකවන්න ඕනේ ක්ලයන්ට් ඔරොත්තු දෙන තැනදී අපි ඒක නවත්තන්න ඕනේ. ඊළඟ එක තමයි තරංග වර්ග භාවිතා කරන ක්‍රම. ඒ කියන්නේ තුඩු සහිත තරංගද අකණ්ඩ තරංගද අකණ්ඩ නෝන තරංගද කියලා අපි හඳුනා ගන්න ඕනේ ට්‍රීට්මන්ට් එකේදී. අපි ඊළඟට බලමු හයිපොටෙන්සි ප්‍රතිකාර භාවිතා නොකළ යුතු අවස්ථා මොනවාද කියලා. මේ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. අපිට හැමෝටම මේ මැෂින් එකෙන් ප්‍රතිකාර කරන්න බැහැ. එහෙනම් අපි බලමු මොනවාද මේ අවස්ථා කියලා. පළවෙනි එක තමයි ක්ලයන්ට්, ඒ කියන්නේ සේවා දායකයා මෙටල් ප්ලේට් යොදා තිනවන ශරීරෙ කොහෙට හරි යකඩ කූරු සම්බන්ධව දාලා ජොයින්ට්ස්, ඒ කියන්නේ ඔය අතපය කැඩිච්ච තැන් වලට අපි දන්නවා මේ වගේ දේවල් දාලා මේ කියන්නේ ශරීරයේ හදලා තියෙන තැන් තියෙනවා. ඒ වගේ කෙනෙකුට අපි හයිපොටෙන්සි ට්‍රීට්මන්ට් එක කරන්නේ නැහැ. අනිත් එක තමයි බොඩි ප්‍රියසින් හෝ මෙටල් රින්ස් යොදා ඇති විට. දැන් නවීන මොස්තර අනුව ගොඩාක් තරුණ තරුණිය කරන දෙයක් තමයි බොඩි ප්‍රියසින් කරනවා, මෙටල් රින්ස් දානවා. එතකොට අපි බලන්න ඕනේ ඒ වගේ කෙනෙකුට මේ දේ දාලා තියෙද්දි කරන්න බැහැ. අනිත් එක තමයි අපි ට්‍රීට්මන්ට් එක කරන ස්ථානයේ තුවාල කැලල් තියෙනවා නම් අපිට මේ දේ කරන්න බෑ. ඊළඟ හෘද රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් ඒත් කරන්න බැහැ. ඒ වගේම තමයි දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක් නම්, ස්නායු රෝග තියෙනවා නම්, ඊළඟට ගර්භණීව සිටිනා, ඊළඟට සේවාදායකයා සංවේදී අයකු නම්, කරන්ට් එකට බය කෙනෙක් නම් එයාට ඒ අපිට මැෂින් එක අල්ලන්න බෑ, අපහසුතාවයක් ඇති වෙනවා. ඊළඟට විශේෂයෙන්ම මතක තියාගන්න ක්ලයන්ට්ගේ සම හිරු එළියට පිලිස්සලා තියෙනවා නම් අපි හයිපොටෙන්සි මැෂින් එක භාවිතා කරන්නේ නැහැ. මෙන්න මේ දේවල් ගැන විශේෂයෙන් අවධානය යොමු කළා තමයි මම අර කලින් කිව්වා වගේ කන්සල්ටේෂන් ෂීට් එකේදී ප්‍රැක්ටිකල් එක කරන්න කලින් කන්සල්ටේෂන් ෂීට් එකේදී අපි මෙන්න මේ ටික සටහන් කරගන්න ඕනි. අපි ඊළඟට බලමු හයිපොටෙන්සි යන්ත්‍රය භාවිතා කළා සමට ප්‍රතිකාරය කරන පියවර 1 ටික මොනවද කියලා. මුලින්ම අපි ක්ලෙන්සර් කරනවා, ඊට පස්සේ ඩිප් ක්ලෙන්සර් කරනවා, ඊට පස්සේ ටෝනර් ටච් කරනවා, ඊළඟට ස්ක්‍රබ් එක තියෙනවා, ඊළඟට ස්ටීම් කරනවා. මෙතනදි මම විශේෂයෙන් කියන්න ඕනේ අපි මේ ට්‍රීට්මන්ට් එක කුරුලෑ සහිත සමකට කරනවා නම් මෙතනදි ස්ක්‍රබ් කිරීම සිදු කරන්නේ නැහැ. මුළු මූණෙම වගේ කුරුලෑ තියෙනවා නම් කොහොමත් කරන්නේ නැහැ. තැනින් තැන කුරුලෑ තියෙනවා නම් ස්ක්‍රබින් එක අපි යන්නේ කුරුලෑ නැති තැන්වල විතරයි. ඊළඟට ස්ටීම් කිරීම. ස්ටීම් කිරීම අපි කොහෙත්ම කරන්නේ අධිකව කුරුලෑ තියෙන මූණකට නම්. එහෙම නැත්නම් විතරයි අපි ස්ටීම් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ කළු සහ සුදු ලප ඉවත් කරනවා. ඊළඟට සම්බාහනය කරනවා. සම්බාහනයේදී තමයි අපි හයිපොටෙන්සි යන්ත්‍රය භාවිතා කරන්නේ. ඊළඟට මුහුණු ආවරණය යොදනවා. ඒ කියන්නේ මුහුණට ගැළපෙන පැක් එකක් යදන්න පුළුවන්. ඊළඟට අපි පැක් එක නියමිත වේලාව තියලා ඒක ඉවත් කරලා ටෝනර් ටච් කරලා එයාට සන්ස්ක්‍රීන් එකක් හරි ගැළපෙන විදිහට මෙතනදී අපි මොයිස්චරයිසර් පාවිච්චි කරන්නේ නැහැ. තෙල් සජ්ජ සමකට කරන නිසා සන්ස්ක්‍රීන් එකක් එයා අවු යන අවස්ථාවක නම් විතර සන්ස්ක්‍රීන් පොඩ්ඩක් ආලේප කරනවා, එහෙම නැත්නම් ටෝනර් ටච් කරනවා. මේකෙදි විශේෂයෙන්ම කොච්චර අපි ට්‍රීට්මන්ට් කරත් එයාගේ එයාට අපි පසු උපදෙස් ලබා දෙන්න ඕනේ සම නියමිත විදිහට තියාගන්න නම්. අපි කොච්චර ට්‍රීට්මන්ට් කරත් එයාගේ ක්‍රියාවලියේදී ඒ කියන්නේ ජීවන රටාව වෙනස් කරන්නේ නැත්නම් අපිට ඒක කරන්න අපහසුයි. ඒ කියන්නේ එයාගේ යම්කිසි දුර්වලතා අපි හඳුනගෙන තියෙනවා නම්, මම උදාහරණයක් විදිහට කිව්වොත් එයා ජලය භාවිතා කරනවා, ඒ කියන්නේ ජලය පානය කරනවා අඩු නම් අපි එයාට උපදෙස් දෙන්න ඕනේ දිනපතා භාවිතා කරන්න ඕනේ ජලය හොඳට. ඒ වගේම තමයි නිරෝගී සමකට විශේෂයෙන් බලපානවා පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලා. ඒ විදිහට ඒකත් භාවිතා කරන විදිහට අපි උපදෙස් දෙන්න ඕනි. ඒ වගේම තමයි එයාට දිනපතා ක්ලෙන්ස කරන විදිහ, ක්ලෙන්ස එක පාවිච්චි කරන විදිහ ගැන උපදෙස් දෙන්න ඕනි. ඉතින් මෙන්න මේ ටික කරලා නැවත වතාවක් එයාට එන්න ඕනි දවසක් දැනුම් දීලා තමයි අපි ක්ලයින්ට්ව පිටත් කරලා යවන්නේ. අපි දැන් කරන්න යන්නේ පස්වෙනි මොඩියුලේ ස්පෙෂල් ෆේෂල් යටතේ තියෙන හයිපොටෙන්සි මැෂින් එකකින් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ කොහොමද කියලා.
එතකොට ට්‍රීට්මන්ට් එකක් කරන්න ප්‍රථමයෙන්ම අපි කර යුතු දේවල් තියෙනවා මුලින්ම ස්ථානය පිළියෙල කරගත්තා ඊට පස්සේ ක්ලයන්ට්ව සූදානම් කරගත්තා ක්ලයන්ට්ව සූදානම් කරනකොට ක්ලයන්ට්ගේ ජුවලරි ඒ කියන්නේ මාල කරාබු මුදු දාලා තියෙනවා නම් උරලෝසු තියෙනවා නම් ගලවලා ඉවත් කරන්න ඕනේ ඉවත් කරලා මෙන්න මේ ආකාරයට ක්ලයන්ට්ව සූදානම් කරගන්න ඕනේ මේ ක්ලයන්ට්ව සූදානම් කිරීමේදී කන්සල්ටේෂන් ෂීට් එකක් අප ෆිල් කරගන්න ඕනේ කන්සල්ටේෂන් ෂීට් එකක් ෆිල් කරගන්න හේතුව තමයි ගැල්වනික් ට්‍රීට්මන්ට් එකේදී සහ හයිඩ්‍රොකින්සි ට්‍රීට්මන්ට් එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා නොකළ යුතු අවස්ථා තියෙනවා කියලා ඒ වගේම තමයි අපි භාවිතා කරන ආලේපන වර්ග මොනවද කියලා ඒක ක්ලයන්ට් එක සාකච්ඡා කරලා ක්ලයන්ට් එකට විරුද්ධතාවයක් නැහැ කියලා අපි සහතික කරලා ඇග්‍රීමන්ට් එකක් විදිහට වගේ තමයි කන්සල්ටේෂන් ෂීට් එක ෆිල් කරන්නේ. එතකොට ක්ලයන්ට්ගේ තොරතුරු පුද්ගලිකේ තොරතුරු ටික එයාගේ විස්තර ටික දානවා. ඊට පස්සේ අර නොකළ යුතු අවස්ථා ටික මම ඔයගොල්ලන්ට න්‍යායික පාඩමේදී කිව්වා නොකළ යුතු අවස්ථා ටික ඒ අවස්ථා ටික සටහන් කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ හાર્ට් පේෂන්ට් කෙනෙක්ද? එතකොට යස්ද නෝද කියලා මේකේ සටහන් කරනවා. එතකොට ක්ලයන්ට් තමයි අපිට උත්තර දෙන්නේ. එතකොට අවසානයේ ක්ලයන්ට් අස්සම් කරනවා මේකෙදී කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මේ ආලපන මට සුදුසුයි කියලා ඉහත කියපු සියලුම දේවල් සත්‍යයි කියලා ඇග්‍රීමන්ට් එකක් විදිහට මෙයා මේක අස්සම් කරනවා. ඒක නිසා විශේෂයෙන්ම මෙන්න මේ කන්සල්ටේෂන් ෂීට් එක ක්ලයන්ට් සූදානම් කිරීමේදී ෆිල් කරන්න ඕනේ. එතකොට අපි අර ඉස්සල්ලා වගේම ෆේෂියල්ගේ ස්ටෙප් අනුව මුලින්ම කරන්න ඕනේ ක්ලෙන්සර් කරනවා ඩීප් ක්ලෙන්සර් කරනවා. දැන් මම මෙතනදි කෙලින්ම ඩීප් ක්ලෙන්සර් එකට යන්නේ. අනිත් එක තමයි මම මේ ට්‍රීට්මන්ට් එකට තෝරගත්තේ අධික තෙල් සහිත කුරුලෑ තියෙන මූණා. එතකොට මම මෙතනදි කුරුලෑ සහිත මූණකට විතරක් ට්‍රීට්මන්ට් එක කරනවා නෙමේ. ඕගොල්ලන්ට මම කිව්වා හයිඩ්‍රොකින්සි මැෂින් එකක් තරංග වර්ග තුනකින් කරන්න පුළුවන් කියලා. අකණ්ඩ තරංග අකණ්ඩ නෝන තරංග සහ තුඩු සහිත තරංග මෙන්න මේ තරංග වර්ග තුනම කොහොමද පාවිච්චි කරන්නේ මූණකට කියලා මම මෙතනදී ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ එකම මූණට එක කරනවා කියන එක නෙමේ. නමුත් ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එකේදී මේ තුනම දැනුවත් වෙන්න ඕන නිසා මම මෙතනදී පැහැදිලි කරලා දෙනවා හයිපොකින්ස් එක කොහොමද අපි මේ විදිහට පාවිච්චි කරන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම ඩීප් ක්ලෙන්ස් එක කරමු. අපි දැන් ඩීප් ක්ලෙන්සර් එක කරන්න යන්නේ. ඩීප් ක්ලෙන්සර් එක කරනකොට ස්පැටුලා එකකට හරි මේ වගේ හැන්දකට හරි ක්ලෙන්සර් අරගෙන බෙල්ලේ සහ මුහුණේ මේ විදියට ආලේප කරලා හොඳට මුළු මූණෙම පැතිරෙන විදියට මේකද විශේෂයෙන් මතක තියාගන්න අයි ඒරියා එක අපි ඩීප් ක්ලෙන්සර් කරන්නේ නැහැ. ඒ ටික මගහැරලා තමයි ක්ලෙන්සර් එක ආලේප කරන්නේ. මේ විදිහට සමකාරව හොඳට මූණෙම පතුරවගෙන ඉවරලා තෙත ස්පොන්ජ් කෑල්ලකින් අපි ඉවත් කරනවා. ඒකිට අපිට ස්පොන්ජ් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තනි ස්පොන්ජ් එකකින් කරන්න පුළුවන්. මේ ක්ලෙන්සර් ඉවත් කරනකොට ස්පොන්ජ් එකෙන් මෙන්න මේ වගේ නහය දෙපැත්ත මේ වගේ මේ නැමුම් තැන් තියෙන තැන්වල හොඳට ක්ලෙන්සර් එක ඉවත් කරන්න ඕනේ. මේ විදිහට සම්පූර්ණ මූණෙම ක්ලෙන්සර් ඉවත් කරන්න ඕනේ. අපි දැන් ඩීප් ක්ලෙන්සර් එක කරලා ඉවරයි. ඊළඟ පියවර තමයි ටෝනර් ටච් කිරීම. මම හැමදෙස්සෙම කිව්වා ඩීප් ක්ලෙන්සර් එකක් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ටෝනර් ටච් කිරීම කරන්න ඕනේ. මේ විදිහට පුළුන් වලට අරගෙන ටෝනර් ටච් කරා. මෙහෙම ටෝනර් ටච් කරලා ඉවර වෙලා
ඔයගොල්ලෝ දන්නවා ෆේෂල් එක ප්‍රධාන ස්ටෙප්ස් ටික තමයි ටෝන ටච් කරනවා ඊළඟට ස්ක්‍රබ් එක කරනවා ස්ටීම් කරනවා බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් ඉවත් කරනවා නමුත් මම පටන් ගද්දිම කිව්වා මම තෝරගත්තේ මේ වගේ ඩැමේජ් වෙච්ච මූණක් කුරුලෑ සහිත රත් පැහැ ගැන්වුණු මූණක් ඒ වගේ මූණකට අපි අධික තෙල් සහිත මේ වගේ මූණකට අපි ස්ක්‍රබින් එක කරන්න යන්නේ නැහැ ස්ක්‍රබ් කරන්න ගියොත් මේ මෙයාගේ කැලල් තියෙනවා අනික කුරුලෑ අලුතෙන් හැදිච්ච කුරුලෑ තියෙනවා මේව ඩැමේජ් වෙන්න පුළුවන් ඒ හින්දා මම ස්ක්‍රබින් එකට යන්නේ නැහැ ඒ වගේම තමයි ස්ටීම් එකට යන්නේ තෙල් සහිත සමක් ස්ටීම් කරාම වෙන්නේ නැවත ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මූණේ තෙල් ගතිය වැඩි වෙනවා ඒක නිසා මම මෙතන ස්ටීම් කරන්න යන්නෙත් නැහැ ඊළඟට මම කෙලින්ම හයි ෆ්‍රීකවෙන්සි මැෂින් එක අල්ලන්න යන්නේ හයි ෆ්‍රීකවෙන්සි මැෂින් එක අල්ලන්න යනකොට මම ඔයගොල්ලන්ට මුලින්ම කියලා දෙන්නම් තරංග වර්ග තුනක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා අකණ්ඩ තරංග අකණ්ඩ නොවන සහ තුඩු සහිත අකණ්ඩ තරංග කොහොමද අපි මූණට අල්ලන්නේ කියලා බලන්න දැන් අපි හයි ෆ්‍රීකවෙන්සි මැෂින් එක පාවිච්චි කරන්න හදන්නේ එතකොට මේ මැෂින් එකේ බලන්න මේක 5 in 1 එකක් මේ මැෂින් එකේ HF කියලා ගහලා තියෙන කොටස තමයි අපි හයි ෆ්‍රීකවෙන්සි මැෂින් එක විදිහට පාවිච්චි කරන්නේ එතකොට මේ මැෂින් එකේ මෙතෙන්ට ප්ලග් කරන්න ඕනේ කරලා ඉවර වෙලා මේ තියෙන කැතෝඩ ටික එතකොට මම මේකෙදි මුලින්ම පාවිච්චි කරනවා මෂ්රූම් එක මේ හත්තක හැඩේ තියෙන නිසා තමයි මේකට මෂ්රූම් කියලා කියන්නේ මේ ස්විච් ඔන් කරලා නැහැ මේ විදිහට මේ මේක සවි කරගෙන ඉවර වෙලා අපි කෙලින්ම මූණට මේක අල්ලන්න යන්නේ නැහැ මෙන්න මේ විදිහට ගෝස් එකකින් මූණ කවර් කරන්න ඕනේ මේ මම අකණ්ඩ තරංග තමයි මූණට අල්ලන්න යන්නේ මේ විදිහට ගෝස් එකකින් කවර් කරලා මේක මූණේ තියාගෙන මූණට තියලා තමයි අපි ස්විච් එක ඔන් කරන්නේ මේකේ කන්ට්‍රෝල් බටන් එකයි ස්විච් එකයි ඔක්කොටම තියෙන එකක් ඒක නිසා මෙතනින් ස්විච් එක ඔන් කරනවා ඔන් කරලා හොඳට මතක තියාගන්න ඕනේ මූණට ඒ කියන්නේ මේක ස්පර්ශ කරන්න තියලා තමයි අපි ස්විච් එක ඔන් කරන්නේ ඔන් කරලා ඉවරලා මෙයාගේ මූණ පුරා මේක යමනවා යමනකොට ක්ලයන්ට් එක්ක සම්බන්ධ වෙලා යාට තදින් දැනෙනවා නම් මේක අඩු කරනවා තදින් දැනෙන්නේ නැත්නම් පොඩ්ඩක් වැඩි කරනවා වැඩි කරාට කිසිම අවස්ථාවක මීඩියම් එකකින් එහාට අපි යන්නේ නැහැ දැනෙනවා මේකට තමයි කියන්නේ අකණ්ඩ තරංග කියලා ඒ කියන්නේ මූණේ විශාල ප්‍රදේශයක් එකපාර අපිට කවර් කරගන්න පුළුවන් අධික තෙල් සහිත හැමකට අපිට මේක අල්ලන්න පුළුවන් දැන් ඔයාලට පේනවා ඇති මම දැන් මේ මෂ්රූම් එකෙන් කරනකොට මේ කරන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා බැරි ප්‍රදේශයක් තියෙනවා දැන් නහය උඩ මේ නහය වටේ එහෙම මෂ්රූම් එක අල්ලන්න අපහසුයි ඊළඟට අපි මෂ්රූම් එක අයින් කරලා අනිත් කැතෝඩයක් සවි කරන්න පුළුවන් අයින් කරද්දී නොබ් එක බින්දුවට මේ විදිහට තියලා මෂ්රූම් එක අයින් කරන්නේ අයින් කළා මම ඊළඟට පාවිච්චි කරනවා ස්පූන් එක මේකට හෝස් ෂූ එක කියලා කියනවා ස්පූන් එක කියලා කියනවා ඒකත් අර විදිහටමයි බලන්න දැන් මම ස්විච් එක තාම ඔන් කරලා නැහැ මෙන්න මේ විදිහට අපිට මේ තැම් වලට හොඳට අල්ලන්න පුළුවන් අධික තෙල් තියෙන හරිය තමයි මේ තියෙන ටී ෂූන් එක මේ හරියට හොඳට මේකෙන් අල්ලන්න පුළුවන් මේ විදිහට ස්පූන් එක හයි කරලා ඔන් කරලා මේ වගේ ධාර තියෙන තැම් වලට අපිට අල්ලන්න පුළුවන්
මේ දැන් මං කරේ අකණ්ඩ තරංග ඊළඟට අපි බලමු අකණ්ඩ නොවන තරංග කොහොමද කරන්න කියලා දැන් මම කරන්න යන්නේ ඉන්ඩිරෙක්ට් විදිහට ඒ කියන්නේ අකණ්ඩ නොවන තරංග මේකෙදි මතක තියාගන්න දැන් මම කුරුලෑ සයිස් තමක් තමයි තෝරගත්තේ ට්‍රීට්මන්ට් එක කරන්න ඒකෙදි මේක කරන්න අවශ්‍ය නැහැ අකණ්ඩ නොවන තරංග අපිට නෝමල් පේෂන්ට් එකකදී පවා කරන්න පුළුවන් ඒ කියන්නේ ක්ලයන්ට් ගේ අතට මම මේ කැතෝඩේ දෙන්නේ දීලා ඉවර වෙලා ක්ලයන්ට් ගේ අත අතින් තමයි ශරීරය පුරා මේ තරංග යන්නේ ඊට පස්සේ තරංග ගියාට මම ස්පර්ශ කරොත් ඒ ස්පර්ශ කරන ස්ථානේ තමයි මේ තරංගේ ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට ඒ වගේම තමයි ඒ අතරතුර මට වැරදිලාවත් මෙහෙම අත ගැනුනොත් මටත් කරන්ට් එක වදිනවා ක්ලයන්ට්ලත් වදිනවා ඒක නිසා ඒක ගැන හොඳට සැලකිලිමත් වෙන්න ස්විච් එක ඔන් කරද්දි ස්පර්ශ කරලා ඔන් කරන්න ඕනි ඕෆ් කරද්දි ස්පර්ශයේදීමයි මේ ස්විච් එක ඔෆ් කරන්නත් ඕනි අපි මෙතනදී දැන් මම කරන්න යන්නේ තුඩු සහිත තරංග වලින් කොහොම ට්‍රීට්මන්ට් එකට සම්බන්ධ කරගන්න කියලා ඒකෙදි මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කැතෝඩය දැන් මේකෙදි ස්පාක් එකක් කරන්නේ ඒ කියන්නේ තුඩු සහිත තරංග මුළු මූණටම නෙමෙයි ඔයාලට පේනවා ඇති මෙයාගේ මෙන්න මෙතන රත් පැහැගෙන ඉන්න ලොකු කුරුලෑවක් තියෙනවා මං අන්නේ එතනද මේක අල්ලනවා ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වටේ තියෙන බැක්ටීරියා ආසාදිත තත්ත්ව නිසා තමයි මෙයාට මේ ස්කින් එකේ මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ අන්න ඒක ඉවත් කරන්න තමයි මේ දේ කරන්නේ පුංචි ඉඳි කට්ටකින් තුඩකින් මේ වටේ ස්පර්ශ කරනවා වගේ දැනෙයි ඒ විදිහට කරන්නේ එතකොට මේ නොබ් එක ඔන් කරලා කිසි ප්‍රශ්නයක් නැහැ ස්පර්ශ කිරීමේදී අවශ්‍ය නැහැ බලන්න ස්පර්ශ කරනකොට තමයි ස්පාක් වෙන්නේ මේ මෙහෙම කරද්දි තමයි මෙයාට නිකන් කට්ටකින් අනිනා වගේ දැනෙන්නේ මේ විදිහට කුරුලෑව පැසවපු කුරුලෑව වටේ මේ විදිහට ස්පාක් කරන්න सामान्य गुड़ा किला करे कुरुलावक वटे विनाडी तुनक हतरक करहाम हुंदट में अति මේ විදිහට අපි කරාම ඔයාලට එකපාරටම දැන් අද දවසේදී බලන්න බෑ මේ කුරුලෑව හෙට වෙනකොට අපිට පේනවා මේක ඉක්මනින්ම ඇතුළට බහැලා අර සරව ගතිය අඩු වෙලා තිනවා ඒ කියන්නේ මේකෙන් වෙලා තියෙන හයිපොටෙන්සි එකේ තුඩු සහිත තරංග වලින් වෙලා තියෙන බැක්ටීරියා විනාශ කරලා තියෙනවා එතකොට බැක්ටීරියා ආසාදිත තත්ත්වය අඩු වෙනවා ඉතින් මේ විදිහට හයිපොටෙන්සි මැෂින් එක පාවිච්චි කරලා අපිට ට්‍රීට්මන්ට් කරන්න පුළුවන් ඉතින් ट्रीटमेंट කරනකොට දැන් අපි මැෂින් එක පාවිච්චි කරන ක්‍රම තුන කරා ඊට පස්සේ මෙයාගේ මුහුණට ගැළපෙන පැක් එකක් අපිට දාන්න පුළුවන් දැන් මෙයාගේ මුහුණට ගැළපෙන්නේ කුරුලෑ සහිත සමකට පාවිච්චි කරන පැක් එකක් මම ඒක ඔයාලට දාලා පෙන්වන්නම් දැන් මම කුරුලෑ සහිත සමකට නිසා පැක් එකක් තෝරගත්තා මේක මොයිස්චරයිසර් අඩංගු නැති ජෙල් පැක් එකක් සීරම් අඩංගු එකක් මේක කුරුලෑ තියෙන ස්ථානවල ඉඳලා මුළු මූණෙම බ්‍රෂ් එකක් ආදරෙන් අලෙපන මේ විදිහට ඖෂධීය පැක් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ විදිහට මූණ පුරාම ආලේප කරලා අපි iPad දෙකක් ඇස්වලට තියලා මේ iPad තියන්න හේතුව තමයි මේ අයිස් වතුරෙන් පෙඟවපු හරි රෝස වතුර පෙඟවපු හරි iPad දෙකක් තමයි තියෙන්නේ රෙස්ට් එකක් ලැබෙන්න ඇස්වලට ඒක නිසා තමයි අපි මේ විදිහට තියන්නේ මේ විදිහට තියලා විනාඩි 20ක් මේ පැක් එක මූණ මත තියන්න ඕනේ දැන් විනාඩි 20 අවසානයි අපි පැක් එක ඉවත් කරන්න යන්නේ
पैक एक इवात करना कोटा मैं वागे तेते स्पॉन्ज चेकिंग आईपैड देखा इवात कराना මේ විදිහට සම්පූර්ණයෙන්ම පැක් එක ඉවත් කරලා තෙතමනය ගතිය තියෙනවා නම් ටිෂු එකකින් තෙත මාත්තු කරන්න. මේ විදිහට තෙත මාත්තු කරලා ඉවර වෙලා අවසානයේ එස්ට්‍රජන් ලෝෂන් ටිකක් හරි ටෝනර් ටිකක් හරි නැවත ටච් කරනවා. දැන් මෙතනදී අපි තෝරගත්තේ අධික තෙල් සහිත සහ කුරුලෑ සහිත සමක්. ඒක නිසා කිසිම අවස්ථාවක මොයිස්චරයිසර් මම ආලේප කරන්න යන්නේ නැහැ ඔයිල් ගතිය වැඩි නිසා. විශේෂයෙන්ම මේ වගේ කෙනෙකුට උපදෙස් දෙන්න ඕනි වතුර පාවිච්චි කරන විදිහ ඊළඟට පෝෂදායී ආහාර වේලක් ගන්න විදිහ දිනපතාම සම පිරිසිදු කරන්න කොහොමද කියන උපදෙස් දීලා ඉවර වෙලා නැවත පැමිණෙන්න දිනයක් දීලා මෙයාම පිටත් කරන්න ඕනි. ඉතින් මම හිතන්නේ හයිපින්සි මැෂින් එකකින් කොහොමද අපි ට්‍රීට්මන්ට් එකක් කරන්න කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඇති. ක්‍රම තුනම මම එකම මූණකට කරේ මේක පාවිච්චි කරන විදිහ පැහැදිලි කරලා දෙන්න ඕනි නිසා. ඉතින් නැවත දවසක හමු වෙනකන් අදට සමු ගන්න.